මනමාලියෝ කීයක් ඇවිත් ගියාද? තාත්තා වෙනද වගේම නෝකාඩු කියන්න ගත්තේ අම්මා පැත්තකට වෙලා මෝන ඉල්ලන් ඉද්දි. එක්කෝ මේකිගේ කර්මයක් නැත්නම් අපේ කර්මයක් යසෝ. සමහර විට මේක මගේ කර්මයක් වෙන්නේ නැති. ඉටි රූපයක් වගේ ලස්සන නැති මන්දිහා ඉස්කෝලේ යන කාලෙවත් කොල්ලෙක් නම් බැලුවේ නැහැ. ඒකට ලොකු හේතුවක් වුණේ උපතින්ම මට උරුම වෙච්ච කළු පාට. පවුලේ කාටවත් නැති පාටක් මට උරුම වෙද්දී මං හැම වෙලේම තනි වුණේ මගේම අය ළඟ. ඇනුම් පද ඇහෙද්දී මගේ කන් දෝංකාර තුන්නේ දෙගුණ වෙලා. ආසාවට ඇඳුමක් අඳින්න හිතුවත් මං ආස ඇඳුම ගැලපුණේ නංගිට. ඒ හිඳ ඒක අඳින්න කවදාවත් මට ඉඩක් ලැබුණෙත් නැහැ. පොඩි කාලේ ඉඳලා වෙච්ච හැමතේම දරාගෙන අඩිය ගාන ඉස්සරහට ආව මං වැටුණු තැන්වල තාමත් මගේ කඳුළු බිඳුව ඇති. එහෙම ආපු ගමනේ දැන් ලස්සනම සංදිස්ථානේ. දැන් මට අවුරුදු 25කුත් වෙලා. අවුරුදු 3-4ක ඉඳන් මනමාලියෝ හෙවිල්ල ඉවරෙකුත් නැහැ. හිත යන කී දෙනෙක් ගාව මං නැවතුනොත් ඒ කවුරුවත් මන් දිහා හැරිලවත් නොබලපු අය. එන මනමාලියෝ මූණ දිහා බලලා හිනා වෙලා ගෙදර ගිහින් පණිවිඩය එව්වේ මනමාලියට කැමති නැහැ කියලා. හැබැයි නංගිට කැමතියි කියලා. ඒ වගේ වෙලාවට අම්මා මගේ ළඟ මහ හයියෙන් කෑ ගහන්නේ මම මේ පවුලට ආපු හැතිරියක් විදිහට. කාලය ටික ටික ඔහොම ගෙවිලා ගියා. කාලෙකට පස්සේ මට ආයෙමත් මගුල් යෝජනාවක් ඇවිත් තිබුණා. මාව බලන්න එදාවේ තිසර රන්දුණු. මං කැමති. මාව බලන්න ආපු තිසර හැම කියද්දි මාව ගල් ගහලා ගියා ඒ පිරිමි ඇස් ඉස්සරහා. ඇයි පුදුමෙන් වගේ බලන්නේ? තිසර හැම හනකොට නම් මගේ මුහුණේ ඇඳුනේ සබකෝලී බවක්. ඇයි ඉතින් මුකුත් නොකියන්නේ ඔයා? තිසර ආයෙත් ඇහුවා. මං බිම බලාගෙන පොළවේ කකුලේ මහපට ඇඟිල්ලෙන් ඉරියන්දේ කියන්න දේවල් කටට නොයේති. මගේ පාටවාට ප්‍රශ්නයක් නෙමෙයිද තිසර? වෙන අහන්න දෙයක් කටට නොයේද්දි මං ඇහුවේ ගොන් ප්‍රශ්නයක්ද කියලාත් පස්සේ මට හිතුණා. හිනා වෙද්දී ඔහුගේ වම් කම්මුලක වලගෙහෙන රටාව දිහා මං බලන් හිටිය වශියක් කරනා වගේ. මොකද්ද ඒ පාට ප්‍රශ්නේ? ඔහු ඒක ඇහුවේ සමච්චලයට වගේ. මාව බලන්න ආපු ගොඩක් අයට තිබුණු එකම ප්‍රශ්නේ ඔය පාට ප්‍රශ්නේ තිසර. මම සුසුමක් හෙළුවේ ලොකු බරක් නිදහස් වුණා වගේ සැනසීමෙන්. අන්තිමට මගේ පාට ප්‍රශ්නයක් නොවුණු කෙනෙක්ගේ බිරිඳක් වෙන්න මට පුළුවන් වුණා. කාලයක් තිස්සේ හිත යටින් පෙරුම් පුරපුර මග බලාගෙන හිටපු ඒ ලස්සනම දවස පවුල් දෙකේම ළඟම නෑයෝ කීප දෙනෙක් එකතු කරන් චාරිත්‍ර කළා. අපිට නීතියෙන් එකතු වෙන්න ලැබුණා. හම්මෝ යාන්තම් ඒ කසාද ඉවරයි. අම්මා බර හුස්මක් පිට කරමින් කිව්වේ මන් දිහා බලාගෙනමයි. එයාලත් මං හින්දා ඉන්න ඇත්තේ ලොකු පීඩනයක වෙන්නේ නැති කියලා මට හිතුණා. ඕනම දෙමව්පියෙකුට එහෙම දැනෙනවා ඇති. කසාද බඳින වයසෙ දරුවෝ ඉන්නකොට පාරට බැස්සත් ගමනක් ගියත් ඒ ළමයි කසාද බැන්දද හොයන ඇයෝ ඕන තරම් ඉන්නවා. මගේ වයසෙ වෙන යාළුවන්ට දැන් ළමයි දෙතුන් දෙනත් ඉන්නවා දැක්කම හැමෝම කිව්වේ මගේ ඉරණම්කාරය තාම ඉපදිලා නැහැ කියලයි. අද ඒ හැමෝටම මගේ වෙඩින් එකට එන්න කිව්වේ නැති වුණාට මං අපේ වෙඩින් ෆොටෝ එක FB දැම්මේ යාළුවෝ හැමෝටම පේන්න. නිම්නා, තිසරගේ හඬින් මං ආයෙමත් පියවි සිහියට ආවා. හැම කෙල්ලෙක් වගේම මමත් මගේ මහත්තයා ළඟ හොරතල් වෙන්න හිතුවා. අපිට දැන් යන්න වෙලාව හරි නිම්නා. ඔහු හිමීට මගේ කනට කරලා කිව්වා. හිමීට තිසරගේ අතේ එල්ලිලා අම්මලගෙනුත් සමු අරන් මං දන්න මට සරදම් කරපු මුළු සමාජයක් ඉස්සරහා රූපෙන් ලස්සන පැහැපත් මහත්තෙක්ව කසාද බැඳපු ආඩම්බරෙන් මං කාරෙකට නැග්ගා. තව චූටි දුරක් කොහොම යං? තිසර කිව්වේ මං අමාරුවෙන් තැලිපට එහා මෙහා කරද්දි. මං ඇස් දෙක පියාගෙන ඒ උරහිසේ ඔළුව තියාගත්තේ. ඉතින් මගේ මුළු ජීවිතේම ඒ විදිහට ගෙවන්න බලාපොරොත්තු මහා ගොඩක් පොදි බැඳගෙන. නිම්නා, අපි ආවා. ඒ අන්තම් කටහඬින් මං ආයෙමත් ඇස් ඇරියා. වැඩියේ සද්ද බද්ද නැතුව හරිම සරල චාම් විවාහක කෙළවරට අපි හිමි හිමින් ලන්වෙවී හිටියා. විවාහ වෙන වයස ටිකක් ගෙවිලා ගිහින් තිබුණත් තාමත් මං නොඉඳුල් කෙල්ලෙක් හින්දම ඒ චමත්කාර මොහොත උදා වෙනකල් මං බලන් හිටියේ නොඉවසිල්ලෙන්. කිසිම වෙනසක් නැතුව ඒ මොහොනේ හිනාව රැඳිලා තියෙන හැටි දැක්කම මට දැනුනේ පුදුම සතුටක්, විඩාවකට වඩා සුවයක්. තිසරට ඕන වුණා කසාදෙන් පස්සේ තමුන්ගෙම ගෙදරක පදිංචි වෙන්න. ඉතින් එයාගේ වැඩවලටත් පහසු විදිහට එයා කාමර දෙකයි කුස්සියයි බාත්රූම් එකයි එක පොඩි ගෙයක් සල්ලි දීලා අරන් තිබුණා.
අපිටම කියලා වෙන් වෙච්ච ලස්සන ගෙදරක හොරු බොහොටි පුංචි කාමරේ ඇතුළට මං අඩිය තියලා ගියේ හරිම ආසාවෙන්. ඔයා හිමීට ඕවා ගලව ගන්න නින්න. මං වොෂ් එකක් දාගෙන එන්න කියලා තිසර බාත්රූම් එකට ගියේ කාමරේ මං තනි වෙද්දී. ඔන්න ඉතින් අතරෑට නම් අපි මැසේජ් එකක්වත් එවන්නේ නැහැ ඕන් නින්න. මගේ හොඳම යාළුව සාගරික අපි පිටත් වෙන්න එද්දි කිව්වේ එහෙම. අයියේ අපේ නින්න ටිකක් ලැජ්ජකාරී හොඳේ. සාගරිකගේ විහිළු වලට තිසර hina වුණා විතරයි. ලස්සන දවස් උදා වෙන්නේ පහු වෙලාලු. දවසක් කොහේදෝ එහෙම කියනවා මං අහගෙන. ඒක එහෙම වෙන්නේ නැති. අද මගේ ජීවිතේටත් ලස්සන දවසක්. මං කල්පනා ලෝකේ තනි වෙලා මනෝපාරක් ගහන ගමන්ම තැලිපිලි ටික හිමිහිට ගලවලා පැත්තකට කරන්න ගත්තා. තැලිපිලි ගලවන එක තරම් කොණ්ඩෙට ගහපු කටු ටික ගලවන එක නම් ලේසි වුණේ නැහැ. අමාරුවෙන් ඒ ටිකත් ගලව ගන්න අතරතුර බාත්รูම් එකේ දොර ඇරුණා. මගේ හිතේ ගැස්ම යාන්තමින් වැඩි වෙනවා කියලා මට දැනුණා. සීතල අතක් මගේ වම්මුර මතට වැටෙද්දී මාව හිරිවැටිලා ගියා. මං ගලවන්නද? ඔහුගේ වචනව ඇහුනේ මගේ කම්පෙත්තක් අගින්. වචන වෙනුවට මගේ මොවින් පිට වුණේ හීන් සුසුමක්. මගේ ප්‍රතික්ෂේපයක් හරි කැමැත්ත හරි නැතුව තිසර මගේ කොණ්ඩ කටු ටික ගලවලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ එයා හිමීට අත තිබේ මගේ ඔසරියට ගහලා තිබුණු කටුවලට. උදේ ඉඳලා හිර කරන් ඉඳලා අමාරුයිනේ. තිසර හදි මං යාන්තම් එසවිච්ච එස්පියන් ඔහු දිහාට පාකෙරුවා. ලැජ්ජයිද? එයා එහෙම ඇහුවම මට ඇත්තටම ලැජ්ජ හිතුණා. ලැජ්ජ වෙන්නේ ඇයි? මං වාගේ හස්බන්ඩ්නේ. එහෙම නෙමෙයි, ඒත් මගේ දෙතොල් තිබුණේ වේලිලා වගේ. ඔසරිය සම්පූර්ණයෙන්ම ගලවලා තිසර මගේ අතට දුන්නේ කියන්න ෆ්‍රෙෂ් වෙලා එන්න නිම්න කියලා ආදරෙන් කියලා. මං ඔසරියත් අතින් පටලගෙන බාත්රූම් එකට ගියේ ඇඳුමක්වත් නොගෙන. ඇත්තටම බාත්රූම් එකට ගිහින් වතුර මල යට හිටගත්තට පස්සේ ඇඳුමක් ගෙනාවේ නැහැ කියලා මට මතක් වුණෙත්. අයියෝ, දැන් ඉතින් කොහොමද ටවල් එක පිටින් යන්නේ? මට දැනුනේ ඇඳුම් නැතුව යන්න වෙනවා වගේ ලැජ්ජාවක්. නාල ඉවර වෙලා මං හිමීට බාත්රූම් එකේ දොර ඇරලා එබිලා බැලුවා තිසර කොතනද ඉන්නේ කියලා. එයා ඇඳුමට ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා මං දැක්කා. මොනා කරන්නද ඉතින්? මෙහෙම යනවා කියලා හිතාගෙන මං ඇඹරි ඇඹරි කාමරයට ගියා. ඔයා වොෂ් දාලා ආවද කියලා තිසර මන් දිහාට හැරිලා ඇහුවේ ටවල් එක විතරක් එතුණු මගේ ඇඟ දිහා බලමින්. කොහොමද දැන්? සනීපයිද? තිසර එහෙම අහගෙන මගේ දිහාට එද්දී මං ඇකිලිලා ගියේ ලැජ්ජාවට. දැන් මට නේ අයිති නේද? තිසර ඇහුවේ මගේ බඳවටේ අත යවලා මාව ඒ පපුවට තුරුළු කරන්න. මගේ හැමදේම හැමදාටම ඔයාගේ තිසර. මං කිව්වේ කොඳුරලා වගේ. එයා සීරුවට මාව එයාගේ පැත්තට හරවලා ගත්තේ මං මූණ බිමට හරවන් ඉද්දි. මගේ ළමැදි තද වෙලා තියෙන තුවායේ ගැටේ හිමීට ඒ අතින් ලිහිල්ලුනේ එයා ඉස්සරහ පළවෙනි වතාවට මං නිරුවත් වෙද්දි. සියුම් සබකෝලී බවක් මගේ ලය පුරා දිවෙද්දි ස්ත්‍රීසර හිමීට පාත් වෙලා මගේ තවමත් නොහිඳුල් පියුම් මැදෙහි ඔහුගේ දෙතුල් තිබ්බා. හීන් නොනැවතුණු ඔහු මගේ මුළු සිරුරම ඔහුගේ දෙතොල්වල උන්මාදයෙන් රසවත් කෙරුවා. ඒ වින්දනීය ප්‍රේමාලිංගනය මගේ හැඟීම් අලියට ගිනි පුපුරු වගේ උඩට මතෝනේ. කාලයක් තිස්සේ මං විඳින්න බලාගෙන හිටපු ඒ ආස්වාද ජනක ශෘංගාරය මගේ ඇඟ පික්කිලි පොලාගෙන තෙරපෙද්දි. ආදරේ අනුරාගේ මුසු වෙච්ච පැය කිහිපයක් ගත වෙලා ගියේ ඔහුගේ මගේ ගත එක්ව වෙලෙද්දි. සතුටක් සැනසුමක් නොවිදි මගේ අඳුරු ජීවිතේට පැහැයක් ගෙනාවේ ඔහුයි. ඉතින් ඒ විදිහට අපේ මංගල රැය කුළුදුලේ ප්‍රේමයේ දෝරේ ගලපු රාත්‍රියක් වුණා. පාටින් පෙනුමෙන් තත්වින් සමාජයෙන් අඩුයි කියලා අවතක්සේරු වෙච්ච මගේ ජීවිතේ එදා ඉඳලා හරි ලස්සනට පිළිගැනීමක් එක්ක ගෙවිලා ගියේ. බැඳලා අවුරුද්දක් යද්දිම මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියන හරි ආදරණීය පදවිය මට දෝතට ලැබෙද්දි. කෙනෙක්ව කවදාවත් පාට නිසා අවතක්සේරු කරන්න එපා. පැහැය කියන්නේ ජීවිතේදී අපි උපතින් අරගෙන එන පාටක් මිසක් අපි ජීවත් වෙලා ඉන්න කාලෙදී අරගන්න පාටක් නෙමෙයි. පාට කියන දේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ එක තැනක හිර වෙලා ඉන්න මිනිස්සුන්ව ඒ විදිහට පාගන්න එපා. හැම කෙනාවම කාරුණිකව පිළිගන්න. එහෙම කරන්න පුරුදු වෙන්න. මං හිතනවා මේ කතාව ඔයා ලස්සන්ට ආසාවෙන් කියවන්න ඇති කියලා. එහෙනම් ඉතින් අමතක නොකර කතාවට ඔයා වීඩියෝ එක අවසන් කරන්න කලින් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට ලියලා ඔයා වගේම මේ වගේ කතා කියවන්න කැමති තවත් යාළුවෝ අතර මේ කතාව ෂෙයා කරන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා.
ඔයාලා හැමෝටම ආදරය පිරිච්ච දවසක් ප්‍රාර්ථනා කරනවා.